ආයුබෝවන් මම වෛද්‍ය නිශාන්ත නිලුම්දෙනිය. අද මගේ YouTube channel එකෙන් කතා කරන්නේ allergic condition එකේදී කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එකයි. සත්වයක සපා කෑමක් සිදු වුණොත් කොහොමද gedirdi ප්‍රතිකර්ම කරන්නේ කොහොමද කියන එකයි. කෘමි දෂ්ටණයකදී කොහොමද gedirdi අපි මේ දේවල් ප්‍රතිකාර කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි මුලින්ම බලමු allergic condition එකක් කියන්නේ මොනවද කියලා. allergic condition අපි ඔබ මම ඔබ හැමෝම දන්න දෙයක් තමයි අපි හැමෝටම අත්දැකලා තියෙන එක අවස්ථාවකදී හරි ජීවිතේ allergic එකක් සිදු වෙලා තියෙන පුනුව. allergic වෙන්න පුළුවන් මුළු බොඩි එකේම allergic reaction එන්න පුළුවන්. එහෙම නැත්නම් බොඩි එකේ එක පාට් එකක් හැම විතරක් allergic reactions එන්න පුළුවන්. allergic reaction එන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඒ අපි ගන්න සමහර ආහාර පාන වලින් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි ගන්න මේ medicines විහෙත් වර්ග නිසා allergic වෙන්න පුළුවන්. ඊට අමතරව සමහරක් වෙලාවට අපි ඇඟේ skin එකේ යමක් තැවරීමක් තුලින් allergic ගතියක් එන්න පුළුවන්. මොකක්ද මේ allergic එකේදී වෙන්නේ? allergic එකේදී අපි දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් අයට හැම allergic condition එකක් ආවොත් හරි කෑම වීමක් විශ් වෙලා allergic එකක් ආවොත් හරි ඒක එළියට පෙන්නන්නේ මුළු ඇඟ පුරා කරප්පම් වගේ පොඩි පළු දානවා. ඒව හරිම ඉචි නැත්නම් කසන ගතියක් තියෙනවා. එතකොට allergic condition එක සාමාන්‍ය සරල allergic condition එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවිතයට අනුසුරක් සිදු කරන allergic එකක් වෙන්නත් පුළුවන්. කොහොමද අපි දැනගන්නේ මේක gederdi manage කරන්න පුළුවන් allergic condition එකද නැත්නම් මේක hospital එකට එකගෙන යන patient එකගෙන යන්න ඕන allergic එකද කියලා අපි කොහොමද දැනගන්නේ කියලා. සරල allergic එකකදී වඩා ජීවිතයක් නැති වෙන්න පුළුවන් anaphylactic නැත්නම් දරුණු විදියට allergic condition එකක් ආවොත්. එතකොට අපි ඔබට සසන අපහසුතාවය ඇවිත් තියෙනවා නම් ගිලීමේ අපහසුතාවක් ඇවිත් තියෙනවා නම් එහෙම නැත්නම් හුස්ම ගැනීම අපහසුතාවක් තියෙනවා නම් හරි මුළු ඇඟ පුරාම රෑෂ් එක දාලා තියෙනවා නම් හරි හොස්පිටල් එකට වෛද්‍යවරයෙකු කරා රෝගියා ගෙනියන්න ඕන. ගෙදරදී සිදුවන පොඩි allergic condition එකකදී නම් අපි හිතමු හැම අර කරප්පම් වගේ දාලා තියෙනවා නම් මුළු ඇඟීම නෙවෙයි එක ඒරියා හැක විතරක් දාලා තියෙනවා නම් ඔබට කරන්න පුළුවන් මූලිකම දේ තමයි මුලින්ම සබන් හා වතුරෙන් සෝදන්න පුළුවන් ඒ ඇලර්ජික් වෙච්ච ඒරියා එක. ගොඩක් වෙලාවට හොඳයි මද රස්න වතුර භාවිතා කරලා සෝදනවා නම්. ඉතරදී අපි කිව්වා මූලික ප්‍රථමාධාර බොක්ස් එකේ තියාගන්න කියලා හයිඩ්‍රොකෝටිසෝන් කියන ක්‍රීම් එක. ඔබලට හයිඩ්‍රොකෝටිසෝන් ක්‍රීම් එක ගන්න පුළුවන්. ඉච්චින් ගතිය නැත්නම් කසන ගතිය ගොඩක් වැඩි නම් ක්ලෝපෙනරමයින් කියලා ගොඩක් අය දන්නව පිරිටන් කියන වලද නාමේ ක්ලෝපෙනරමයින් වගේ ඇන්ටිහිස්ටමින් එකක් භාවිතා කරන්න පුළුවන් ඒ කසන එක අඩු කර ගන්න. එතකොට ගොඩක් වෙලාවට කසන්න යන්න එපා. කසනකින් වෙන්නේ මේ නියපොතු වල තියෙන විස බීජ හමහරහා ඒ කසන තැන තුවාල ඇති කරන්න පුළුවන්. සෙකන්ඩරි බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි ගොඩක් වෙලාවට ওই සරල ඇලර්ජික් එකක් නම් ওই ක්‍රීම් භාවිතා කරන් පස්සුවෙත් ඇන්ටිහිස්ටමින් එක බිව්වා පස්සුවත් ඒක අඩු වෙලා යනවා. ඒත් ඔබේ රෑෂ් එක සතියක් යනකනොත් ඒක අඩු වෙන්නේ නැතිනම් වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕන. ඊට අමතරව කසන එක දිගටම තිබුණත් වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕන ඒ වගේ අවස්ථාවලදී. ඊගාවර අපි බලමු අපිට ගෙදරදී දකින්න හම්බ වෙන ගෙදරදී අත් දකින්න හම්බ වෙන ඊගාව අනතුරු වර්ගය තමයි ওই කකුල් උලුක් වෙන්න පුළුවන් කකුල් පෙරලෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක ඔබ කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. එතකොට ගොඩක් වෙලාවට කකුලක් උලුක් වෙන දැන් අපි හිතමු පරිපලබ් බහගෙන යනකොට කකුල පෙරලෙනවා. ඒ වෙලාවට කකුල අධික වේදනාවක් එනවා. ඒ පෙරලුණු තැන ඉදිමෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ ගෙදරදී මොනවද කරන්නේ? ගොඩක් වෙලාවට දැන් මේ වගේ අවස්ථාවකදී අවශ්‍ය වෙන්නේ විවේක ගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ අනතුරු සිදුවන ශරීර ස්ථානේ විවේකීව තියාගන්න ඕන. අපි හිතමු කකුලන අතන ඒ දේ රෙස් කරන්න ඕන. ඒකෙන් ඇති වෙන්න පුළුවන් කැක්කුම ඉදුමම අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව
ඒ ඉදුමම කැක්කුම අඩු කරගන්න අයිස් පැක් අයිස් කැට ටිකක් එක දාගලා හදාගත්ත පැක් එකකින් තවන්න ඕන විනාඩි 20ක් විතර ඒ පෙරලීම නැත්නම් ඉන්ජර්ට් වෙච්ච තැන විනාඩි 20ක් විතර තවන්න ඕන මේක දවසට හතර පහ සැරයක් හතර සැරයක් හරි දවසට අට සැරයක් කරනවා වඩාත් හොඳයි ඒතකොට ඉක්මනින්ම මේ ඉදුමම අඩු වෙලා වේදනාව අඩු වෙන්න පුළුවන් ඔබට පේන එක වේදනාව වැඩි නම් වේදනානාශකය භාවිත කරන්න පුළුවන් පැරසිටමෝල් වගේ හරි බ්‍රූපන් වගේ හරි වේදනානාශකය භාවිත කරන්න පුළුවන් අපි ඊගාවට බලමු ගෙදරදී වෙන්න පුළුවන් අනිත් අනතුර තමයි ওই සුරතල් සතුන් සපා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට ගෙදර බල්ලෙක් ඇති කරනවා නම් ඒ බල්ලා සමහර වෙලාවට හේතුවක් ඇතුව හෝ හේතුවක් නැතුව සපා කෑමක් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ගෙදරදී ඔබට කරන්න පුළුවන් දේ මොනවද කියලා අපි කතා කරමු. එතකොට බල්ලෙක් සපා කෑවොත් ගොඩක් වෙලාවට අපි ඉක්මනින්ම කරන්න ඕනේ ඒ තැන බ්ලීඩ් වෙනවා නම් ගොඩක් වෙලාවට ලේ යනවා නම් ලේ යන එක නවත්ත ගන්න ඕන. සමහරක් සපා කෑම් තියෙනවා මැහුම් දාන තරමට ලොකු සමහරක් ඒවා මහුන් දාම අවශ්‍ය වෙන්නේ නැති සපාකෑම් තියෙනවා ඒ වගේ ඒවා ගෙදරදී මැනේජ් කරගන්න පුළුවන් ඒ වුණාට පසු වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න ඕන ඔබට ටෙටනස් ටොක්සොයිඩ් එක නැත්නම් ට්‍රිකනස් ටොක්සොයිඩ් එකට අමතරව ජලබීතිකාවට විදින රේබීස් වැක්සින් එක විදින්න ඕනද රේබීස් වැක්සින් එක හරි රේබීස් සීරම් එක හරි ඔබට දෙන්න ඕනද නැද්ද කියලා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න ඕන. මුලින්ම අපි කරන්නේ සතෙක් සපා කෑවොත් ඒ ඒරියා එක සබන් දාලා හොඳට වතුරෙන් සෝදන්න ඕන. සෝදලා ඉවර වෙලා බ්ලීඩින් තියෙනවා නම් ඒක නවත්ත ගන්න ගෝස් පැක් එකක් තිබිලා තියලා ගෝස් වලින් ගෝස් බෑන්ඩේජ් එකකින් රැප් කරන්න පුළුවන්. ඊට අමතරව ඇන්ටිසෙප්ටික් ක්‍රීම් එකක් ගන්න පුළුවන්. සතෙක් සපා කෑවන් පස්සේ අපි බලන්න ඕනේ මේ සතා කාපු තැන කොතනද කියලා. ගොඩක් දරුණුල සපා කාලා තියෙනවා නම් ඒ මහුන් දාන සිදුවීම වෙලා තියෙනවා නම් රෝගියාව හොස්පිටල් එකට එකගෙන යන්න ඕන. ඊගාට සපා කාපු තැනත් වැදගත් වෙනවා. මූණ අපේ මොළේට කිට්ටු ඒරියා සපා කාලා තියෙනවා නම් අපි හොස්පිටල් එකට එක්කන් යන්න වෙනවා. සමහර කල රේබීස් වලට දෙන සීරම් එක විදින්න දෙන්න අවශ්‍ය වෙනවා මේ පේෂන්ට්. ඒ හින්දා ඒ වගේ අවස්ථාවල හොස්පිටල් එකට රෝගියා ගෙනියන්න දෙනවා. තින ගෙදරදීම මැනේජ් කරන්නේ නැතුව ඊගවට අපි කතා කරමු ගොඩක් වෙලා අපි දකින්න දෙයක් තමයි ওই පොඩි පොඩි ක්‍රූමීන් දෂ්ට කරනවා ඒ වුණාම මොනවද කොහොමද මැනේජ් කරන්නේ කියලා ගොඩක් වෙලාට ওই ක්‍රූමීන් වල විශේෂිත ක්‍රූමීන් අපිට හම්බ වෙන්නේ මීමැස්සෝ දෂ්ට කරන් පස්සේ මීමැස්සෝන්ගේ තුඩ හරිම විසයි ඒක අපේ ඇඟට ඇතුළු කරනවා ඒ කට්ටිය ඒකෙදි එතනින් ඒ විස අපේ ඇඟට ඇතුළු වෙලා එතන ඉදිමිලා කසන් අරගෙන තුවාල වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද ඒ වගේ අවස්ථාවකදී මැනේජ් කරන්නේ කියලා බලමු. අපි හුඟක් වෙලාවට කරන්න ඕනේ අර සබන්වි වතුරයි දාලා සබන්වික වතුර දෙක හොඳට ඒරියා එක ක්ලීන් කරන්න ඕන. ක්ලීන් කරලා ඉවර ඒ විස ගතිය තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට දැන් අපි විසක් අයින් කරන්න ගොඩක් වෙලා කියන්නේ මෙඩිකලා විස අයින් කර. එහෙම කරන්න යන්න හොඳ නෑ. එහෙම කරන්නේ නැතුව මේ වගේ තහඩු වගේ කාඩ් එකක් වගේ අරගෙන ඉවරලා ඒක අපිට මෙහෙම අතුල්ලලා ඉවර වෙලා ඒ විස තියෙන ටික එළියට ඇදලා අයින් කරන්න පුළුවන්. මෙඩිකලා ස්ක්වීස් කරලා ගන්නවට වඩා ඊට පස්සේ එතන අපිට ගන්න පුළුවන් හයිඩ්‍රොක්ලොරොක්වින් ක්‍රීම් එක ගන්න පුළුවන්. ඊට අමතරව අපිට දෙන්න පුළුවන් එයාට ඇන්ටිහිස්ටමින් විදියට අපි කතා කරලා තියෙන පිරිටන් වගේ බෙහෙතක් දෙන්න පුළුවන්. ඉතින් කස්සන එක නවතිනවා. ගෙදරදී ඒ දේ කරලා අඩු වෙන්නේ නැත්නම් අපි හොස්පිටල් එකට එකගෙන යන්න ඕන. ඊට අමතරව දැන් මේ ඉදුමම නැත්නම් මේකින් ඇති වෙන කසන ඉචි ගතිය නවත්ත ගන්න පුළුවන් අයිස් පැක් වලේ එතන පොඩක් තැවුවොත් ඉදුම වෙන එකයි ඉචි ගතිය අඩු කරගන්න පුළුවන්. ඊගවට අපි බලමු හදිසිය ගෙදර අපි හදිසිය නෙමෙයි අපි හැමෝටම ගොඩක් වෙලාවට මේ ওই පොඩි පොඩි ක්‍රුමීන්ට ඇලර්ජික් වෙනවා. ගොඩක් ගෙදර හදිසියවකත් මේ ඔය මොස්කිටෝ කෙනෙක් වයිට් එකක් කරයින් පස්සේ අපි එතන ඉචි වෙනවා කසන්න එනවා ඒ වගේ වෙලාවට ඒක නවත්ත ගන්න කොහොමද ඒ මොස්කිටෝ බයිට් කරපු ස්ථානේ තදින්
තද කරන අල්ලගෙන විනාඩි තප්පර 20ක් විතර හිටියෙන් පස්සේ එතන ඉචිගතියයි සිලින්ගතියයි නැති වෙන්න පුළුවන් ඕගොල්ලන්ට හයිඩ්‍රොකෝර්ටිසෝන් ක්‍රීම් පොඩක් ගෑවනම් ඒ ඉචිගතිය නවත්ත ගන්න පුළුවන් මේ වගේම අපි ගෙදරදී ඇති වෙන සුළු සුළු අනතුරු වලදී කොහොමද ප්‍රතිකාරම කරගන්නේ කියලා අපි ඊගාව වීඩියෝ වලින් කතා කරමු මම ඊගාව වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද හදිසි නාසයෙන් ලේ ගැලීමක් සිදු වුණොත් කොහොමද ඒක මැනේජ් කරගන්නේ කියන එකයි හදිසි දෙයක් උගුරේ හිර වුණොත් කොහොමද මැනේජ් කරගන්නේ කියන එකයි ආයුබෝවන්